අපේ පක්ෂයේ හිටපු අදටත් පොහොට්ටුවෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ඡායාරූපය සහිත පෝස්ටර් අලෝල ජනතාවගේ ඡන්ද ලබාගත් දේශපාලනඥයා. දැන් ඇතැම් වෙබ් අඩවි වාර්තා කරලා තියෙනවා ඉදිරි සතියේදී බැසිල් රාජපක්ෂ මහත්මයා සහ නිමල් ලංස මහත්මයා අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි කියලා. ඒ සම්බන්ධයෙන් ඔබතුමාට මොකක්ද කියන්න තියෙන්නේ? නැහැ, නිමල් ලංස කියන්නේ අපේ පක්ෂයේ හිටපු අදටත් පොහොට්ටුවෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ඡායාරූපය සහිත පෝස්ටර් අලෝල ජනතාවගේ ඡන්ද ලබාගත් දේශපාලනඥයෙක්. එතුමා අදත් පාර්ලිමේන්තුවේ ඉන්නේ රාජපක්ෂවරුන් යටතේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ, පොහොට්ටුව යටතේ ඡන්දෙ ඉල්ලලා පත්වෙච්ච මන්ත්‍රීවරයෙක් හැටියට. ඒ වගේම බැසිල් රාජපක්ෂ මැතිතුමා සමඟ අපි දන්නවා දේශපාලන ඔබ්බට ගිය හිතවත්කමක් ලිමන්සන් සමහත්මයාගේ හැමදාම තියෙනවා. ඉතින් අපි ඒක සම්බන්ධයෙන් ඒ බැසිල් රාජපක්ෂ මැතිතුමාටත් නිමල්ලන් මැතිතුමාටත් සාකච්ඡා කිරීම සම්බන්ධයෙන් කිසිදු බාධකයක් අවහිරයක් නැහැ. ඉතින් ඔවුන් සාකච්ඡා කරයි. ඒක සම්බන්ධයෙන් අපේ කිසිම විශේෂ කාරණය විශේෂී තත්ත්වයක් නැහැ. දැන් ඒ සාකච්ඡාව කවද්ද පැවැත්වෙන්නේ? කියන්නේ දන්න ඒක ඔවුන් දෙදෙනාට කැමති දින එක ඔවුන් පවත්වයි. ඒක අපේ පක්ෂයේ කාරණයක් හැටියට නෙමෙයි, ඒක ඔවුන් දෙදෙනාගේ සාකච්ඡාවක් හැටියට පවත්වා. ඊට පස්සේ පක්ෂය සම්බන්ධයෙන් කාරණයක් නම් බැසිල් රාජපක්ෂ මැතිතුමා ඉන් පස්සේ පක්ෂය දැනුවත් කළා. ඒ අනුව නිල වශයෙන් සාකච්ඡාවකුත් කරයි. ඒ කියන්නේ පොදුජන පෙරමුණෙන් ඒ වගේ ඉවත් වෙලා ගියපු අයට නැවත එන්න දොර ඇරලාද තියෙන්නේ? අපි හැමදාම කියපු දේ තමයි අපි පක්ෂයක් හැටියට මේ නිර්මාණය කළ ඉදිරියට යන්නේ හුදු පක්ෂයක් නෙමෙයි. අපේ ප්‍රතිපත්ති මාලාවක් තියෙනවා. මේ රටට ආදරය කරන, මේ රටේ දේශීයත්වය අපේකම රකින, මේ රට වෙනුවෙන් මේ අපේ සංස්කෘතිය වෙනුවෙන් පෙනී හිටින එකම පක්ෂය මේ රටේ තියෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විතරයි. මේ වගේ ප්‍රතිපත්ති තියෙන වෙනත් පක්ෂයක්, අපේකම රැකගන්න පක්ෂයක් මේ රටේ නැහැ. ඉතින් මේ පක්ෂයේ අපේ ප්‍රතිපත්ති, අපේ මේ රට වෙනුවෙන් අපි ඉදිරිපත් කරන ප්‍රතිපත්ති පිළිගන්න ඕනම කෙනෙක්ට ඒ පිළිගන්න අවස්ථාවේ සිට අපිත් සමඟ එකතු වැඩ කිරීමට කිසිම බාධාවක් නැහැ.